Aibuan, Padale, Tawat, Ektara, Anuruka Tawak. Subscribe Karan, Share Karan, Comment Karan, Over Yadhas, Pahalin Dakwan. Me Pahalin Disuna, Durakatan Ankita, Anka Deking Own Heketa, Obege Babo Charnati, Nana Obege Perni Patale, Pilimata, the Das Pahalo, the Pere, Pavati, Perni Pata, Vasnaira Palati, Perni Patale, and Obege Andrimatinona. Masa mungkin beda kan, obagi rasa bahwa sihir si yang surat ini memang kurang lebih sedikit orang. Tapi kamu ketawa. Beddegan Sanjeev Aviyan pelahara pe Beddegan Sanjeev Avasane Nihandava Satapi sirita Istane ayume Hotekut keli karat Avasane ohuta enna sidu istane tamai me tiyene Eda Arakshakanshe PST ekena President Squad deke seve karamin Dammikamara Singha saha Lankawi, noyekut aparat, rasa kita dah itu, bedengan sanji. Awasan ni, ekeli opkoma terla, enna sih dulu ni. HV, Iran, Danush kebeeran hod, bedengan sanji. Didasa ke, election masa, dewi ta, awasan kawan jalan, me, ahuke, suha. Eda, bedengan Sanjeev itu luka anda, awak ye, si Puspa Ramu awat lagi na, dewata par, sama, meti. Dida, edda somsi anu nama wasar itu, itar mas Sanjeev bemar ge, eno yano amata hambe do. Apa amma weder leh nadek, bemar ge mama, kami istana rendis. Eh rendis itu na awastha awladi, PSD, taiye kat dagan, sudwendala. Kalau kalau sebenarnya, mahatma ikut dira, Sanjeev, Avila, Mata Kathina Avila, Annar istana itu mai, oke wahana pemimpin itu, ready. Apa kalian jiwa tu? Niu sa tamai, mana pidi pasing, pita pini. Didas sekawal seredi. Enak bentengan Sanjeev netu nana pasu. Didas ek abasan wenewite, apa main niu sa bikunana.
විකුණ අපි වෙනත් ප්‍රදේශයකට යනවා. මේ පාර නැති නිසා තමයි අපි කියන්නේ මේක දෙවට පාර. පාර නැති නිසා තමයි අපි මේ නිවුස විකුණන්නේ. අදටත් දැන් වසර කීපයකටත් පසු වසර 20ක් විතර වෙනවා දැනටත් 20කටත් වැඩි තාමත් මේ මාර්ගය ලැබිලා නැහැ. ඉතින් මම මෙතන අපි වැට තමයි තිබ්බේ ඉස්සර මේ වගේ තාප්ප ගහලා තිබ්බේ නැහැ. ඔය වැටේ මම එල්ල ඉන්නකොට සංජීව මේ පාරේ තවත් තරුණියක් සමග යනවා එනවා මට නිතරම දකින්න ලැබෙනවා. මේ තියෙන්නේ අප කලින් ජීවත් වූ නිවසයි. අපි ඉස්සර මාළු අල්ලන්න පැමිණෙන ඇල තමයි මේ තියෙන්නේ. එක් දිනකදී මම මාළු අල්ලන්න ඇවිල්ලා බලාගෙන ඉන්නවා පිටිටික පැත්තකින් තියලා. සිරිසියා නැවොත් අපේ මෙතන හිටියා සිරිසියා කියලා කෙනෙක්. ඔහු මාළු අල්ලමින් සිටියේ අන්නර මුල්ලේ. ඒ සමගම සංජීව සහ තවයික මේ මාර්ගයේ මේ පැත්තට ඇවිදිනවා. ඇවිදවිල මගෙන් අහනවා යම්කිසි කෙනෙක් ගැන නම කියලා. එයා මෙතනින් ගියාද කියලා. මම කියනවා තාම නම් ගියේ නැහැ කියලා. එවිටදී පැරණි නාගහ තිබුණේ අන්නර අතර. ඒ නාගහ යටට වෙලා සංජීව අදාළ පුද්ගලයා එන තෙක් රැඳී සිටිනවා. විනාඩි කීපකින් කියන්නේ පැය භාගයකට පැය කාලකට විතර පසු අදාළ පුද්ගලයා එතනට එනවා. ඔහු ඒ පුද්ගලයාත් සමග ඊට පසුව ඇවිද ගියේ මෙන්න මේ මාර්ගේ. අපි ඉදිරියට ගිහලා බලමු සංජීව රැඳිලා හිටපු නිවස කුමක්ද කියලා. එදා සිරිසිය නැදහොත් ඒ මාළුවල්ලපු අංකල් නැවතිලා හිටපු නිවස පිහිටාදපුදේ මෙන්න මේ ස්ථානයේ. ඔහු මේ වෙනකොට මිය ගිහින් චූටි අටවාගත් පැලක තමයි ඔහු තනිවම ජීවත් වූයේ. මේ තියෙන්නේ එම ස්ථානය. අපි සෙල්ලම් කරපු පිට්ටනිය පිහිටා තිබුණේ වාගේ පිටුපසින් පේන්න. දැන් ඒ ඔක්කොම ජනාකීර්ණ වෙලා. මේ තියෙන පන්සල් වත්ත. අපි සෙල්ලම් කරනකොට ඉස්සර හොරෙන් බුද්ධ පූජාව කෑවේ මේ පන්සල් වත්තේ තියෙන බුදු පෙදුරේ. ඉතින් අපි මෙතන ඉන්නකොට නිතරම අපිට පේනවා සංජීවලා ගෙදරට පිරිස ආව ගිය හැටි. අපි ඉදිරියට ගිහිල්ලා වැඩිදුර කතා කරමු. මාගේ පිටුපසින් තියෙන්නේ එදා බැද්ද ගාන සංජීව ඇතුළු කණ්ඩායම පැමිණ රැඳී සිටි නිවසයි. මෙම නිවස අද වෙන විට වල් බීවි තියෙනවා. මීට පෙර නම් සංජීවගේ පියා පැමිණ මේ නිවස කැලේ සුද්ධ කරලා හැම යනවා. ඔහුත් මේ මෑතක නැති වෙලා තියෙනවා. සංජීවගේ අම්මා සංජීවගේ මරණයටවත් පැමිණ තිබුණේ නැහැ. ඉතින් ඇය එකමක වොයිස් කට් එකක් දීලා තියෙනවා. ඒ වොයිස් කට් එක හරහා මම පුළුවන් තරම් හොයන්න උත්සාහ ගත්තා ඒව. නමුත් මට අද වෙනතෙක් ඇයව සොයා ගැනීමට නොහැකි වුණා. ඒ කාලේ අපි අතන සෙල්ලම් කරනකොට මෙතන මේ පේන හන්දිය උඩ
සෑහෙන තරුණයන් පිරිසක් වාඩි වෙලා ඉන්නවා එක එක විදිහේ කට්ටිය. පසුව තමයි අනාවරණය වුණේ ඒ ඡායාරූප මට ලැබෙනකොට. මොකද වසර 18ක් තිස්සේ මම පරණ පාතාලය පිළිබඳව ගවේෂණාත්මකව සොයාගෙන යන අතරතුර මට ලැබෙනවා ඔය එක්තරා පාර හදන්න ගන්න ජාතියක නම තියෙන පුද්ගලයාත් බැද්ද ගණ සංජීව. එතකොට ධම්මික අමරසිංහලායේ සෙට් එකම ඇවිල්ලා මෙතන රැඳිලා හිටපු ආකාරය පිළිබඳව විස්තර මට බොහොමයක් එකතු කරගන්න පුළුවන් වෙනවා. මෙතන නිතරම කට්ටිය කැරම් ගහනවා, බජව් දානවා, හොඳට කනවා බොනවා, කාන්තාවන් අරගෙන යනවා. මෙතනට අපේ සෙට් එකෙන් හිටපු රිංගපු එකම එකා තමයි සමනා. සමනා මේ පිළිබඳව බොහෝ දේවල් දන්නවා මහාට පැවසුවා පසු කාලයකදී. ඉතින් සමන් මේගොල්ලොත් එක්ක ගොඩක් ඔය කැරම් ගහන්න හැම සෙට් වුණා. අර සමනුත් වැඩි වයසක් නැහැ. ඉතින් අවසානයේදී ඒ වෙනකොට කවුරුත්ම දැනගෙන හිටියේ නැහැ මෙතන ඉන්නේ කවුද කියලා. ඉතින් රැට මේ ගෙදර බොහොම පිරිසක් නිදාගත්තේ මේ පන්සලේ ඇතුලේ. ඒවට යම් යම් හේතු තිබුණා. ඉතින් අවසානයේදී සංජීවට වෙඩි තිබ්බට පස්සේ ඉස්සල්ලාම ඔහුගේ මృతදේහය ගේන්නේ මෙන්න මේ නිවසට. ගෙනල්ලා පැය කීපයයි තබා ගන්නෙ. පැය 24ක්වත් තියා ගන්නෑ. ඊට පස්සේ මෙතන ඉඳලා බැද්ද ගානට ඔහුගේ මృతදේහය රැගෙන යනවා. මේ දෙන්නේ එම නිවසයි. එදා මෙම නිවසට අපි පැමිණෙනවා නිතරම. ඒ පැමිණෙන්නේ මේ ලොවි ගහේ ලොවි හැඳීමට. තවමත් ඒ සියලු දේ විඳ දරාගෙන ඒ ලොවි ගස තවමත් මෙම ඉඩමේ ඒ ආකාරයටම තියෙනවා. මේ දෙන්නේ එම බද්දගාන සංජීව නැතහොත් හිරාන් දනුෂ්ක පෙරේර යන්නේ කවුද? බද්දගාන සංජීව ධම්මික අමරසිංහත් එක්ක එකතු වුණේ කොහොමද? ධම්මික අමරසිංහට චුට්ටාගේ හිස කැපීමට බද්දගාන සංජීව උදව් කරේ කිසේද? කතා කරමු අද කතාවෙන්. ඕගොල්ලේ දුටුවේ සංජීව සමග මා ලදා දැකීමක්. මොකද සංජීව ජීවත්වනේ කළුතර උතුනේ. දීර්ඝ ලෙස එකෙනෙක් කරුණු විමසමින් අපි කතා කරමු මේ කතාව පිළිබඳව. සංජීව කියන්නේ කවුද? නැතහොත් හිරාන් දනුෂ්ක පෙරේරා. සංජීව කියන්නේ පාසල් අවදී වැඩිය ඉගෙනීමට මුල් තැන දීපු දරුවෙක් නෙමෙයි. ඔහු මුලින්ම රැකියාවක් ඉදිරි කරන්නේ වාහන සීස් කරන කෙනෙක්. ඒ කියන්නේ යම්කිසි ලීසින් ආයතනයක වාහන සීස් කරන පුද්ගලයෙක් හැටියට තමයි. ඒ අතරතුර යම්කිසි තැනක ප්‍රභු කෙනෙක්ගේ ළඟ මූ යනවා වත්තක වැඩට. එතනදී තමයි රටේ එක්තරා ප්‍රබල නායිකාවකගේ නිවසක මෙහෙකාර සේවයට ගැන විශ්වාසවන්ත කෙනෙකු හොයන්නේ වැඩ කරන්න වත්තේ. එතනින් තමයි බද්ද ගාන සංජීව නැතපොත් හිරාන්ට එතන ජොබ් එක හම්බෙන්නේ. ඒ අනුව තමයි පසු කාලීනව ඇයගේ PhD එමන් නැතිනම් ප්‍රෙසිඩෙන්ට සිකියුරිටි ඩිවිෂන් එකට මොව පදවගන්නේ. ඒ තමයි බද්ද ගාන සංජීවගේ කෙටි මූල ආරම්භය. ඔබට මේ ඡායාරූප කීපයක් දැක ගන්න පුළුවන්. මේ ඔබට තිරේ දැක ගන්නට ලැබෙන ඡායාරූපය නම් එදා සූර්යකන්ද සමුව මිනිවා ගොඩදාන අවස්ථාවේදී එවකට සිටි ප්‍රබල කාන්තාවක් සමග පිටිපසින් මේ සිටින්නේ බද්ද ගාන සංජීව. ඊට අමතරව ඇය සමග ප්‍රසිද්ධ වේදිකාවේ ඇගේ ශරීරාරක්ෂකයෙකු ලෙස මේ දකින ඡායාරූපයෙන් ඔබට දැකනට ලැබෙන්නේ බද්ද ගාන සංජීව. හොඳයි, අපි කතා කරමු සංජීව ගැන තවදුරටත්. මේ සිදුවීම සිදුවන්නේ 1999 පමණ වසරේ. අපි එතකොට පදිංචිව සිටියේ කළුතර උතුරේ. කළුතර උතුර පන්සල පාර
mage nivase libine disivisi kentuna pansar bar khalu taru utur ema nivasa api wikunona dedas ek avasane e wenawita ita pera tamai bædda gan sandiya miyagos oy gedatta oge mrutu dehaya kirenne 1999 ektara dawasaka ita hadawasam tharune නිතර අපේ ඒ දෙවට පාරේ යන වෙනව අපිට දැක් ගන්නට හම්බ වෙනවා. කෙලින් සිරුරත් සිහින් කෙලින් සිරුරත් උකුසු බල්මත් ඇති මේ පුද්ගලයා උඩ රැවුල යාන්තමට තියපු යම් කිසි රජයේ ආරක්ෂක අංශයක සේවය කරන සලකුණු දකින්නට ලැබෙන පුද්ගලෙක් බවට අපිට දැකගැනීමට හැකියාවක් ලැබුණා. අපි නිතර ওই පල්ලෙහා ඇලේ මාළු අල්ලන්න යනවා. හොර කුරුල්ලෝ කඩන්න යනවා. ඒ යන අවස්ථාවන් සෑම දවසකම වගේ මේ පුද්ගලයා යන වෙන අපිට දැක් ගන්න පුළුවන්කම ලැබෙයි. ඔය පල්හා ධම්මගයලගේ ග්‍රවුන්ඩ් එකේ අපි සෙල්ලම් කරනවා. ඒ සෙල්ලම් කරන අවස්ථාවල ඉස්සර පන්සලේ තාප්පයක් තිබ්බේ නැහැ. ඔය පේන පන්සලේ තිබ්බේ වැට. ඉතින් අපිට ඔය වැටෙන් එහා පැත්තේ දිගටම පේනවා මේ ඔතන හන්දිය ළඟට යනකම්. අපි දකිනවා ඔය තාප්පෙ දිගට කණ්ඩිය දිගට වාඩිලා ඉන්න කොල්ලෝ. විවිධ තරාතිරම්වල කට්ටිය එතන ඇවිල්ලා ඉන්න එක එක විදියට ඇඳලා ඇඳලා හොඳට ඩෙක් ෂූස් දාලා හොඳ සෙන්ට් එක ගාලා කියන්නේ කොළඹ හතේ විදියට හැසිරිච්ච කට්ටියක් තමයි අතන හිටියේ මාර ඩීසන් විදියට හිටියා ඔය කණ්ඩි වාඩිලා යන එන කෙල්ලොන්ට විහිළු දහලු කරනවා ඉතින් මතන කැරම් ගහනවා පාටි දානවා කට්ටිය සෙට් වෙනවා අර හවුස් එක ගෑනුන් අරන් එනවා ඒ වගේ දේවල් අපිට දකින්න ලැබුණා ඉතින් අපි ඒත් අපිට හිතා ගන්න බැරුණා එතකොට ඒ කියන්නේ සංජීව මැරිලා ගේනකනුත් ගමේ කවුරුත් දන්නේ නැහැ මේ ඉන්දිය වැද්ද ගන්න සංජීව ඊට පස්සේ තමයි ඔක දැනගත්තේ ඔක මම හොයාගෙන ලිව්වට පස්සේ තමයි එක්කිනා දෙන්න කිව්වෝ මල්ලි අපි දැනගෙන හිටියා පස්සේ තමයි අපිට ආරංචි වුණේ එහෙමයි මෙහෙමයි කියලා ගොඩක් අය ඔක කිව්වා දැනට ගමේ කට්ටිය නම් ගොඩක් අය දන්නේ එතන සිදුවෙච්ච සිදුවීම හරි මේකයි කතාව ඔය අපි මාළුවල්ලල් ඉන්නකොට ඔය පුද්ගලයා ඔතනට නිතරම එනවා ඇවිල්ලා ඉවර වෙලා අපිත් එක්ක hina වෙන්න මුලින්ම පටන් ගත්තා අපි ඒතකොට පොඩි වැඩි වයසක් නැහැ අපිට අපි එතන බේකරි බෝම්බයගේ බේකරියෙන් තමයි පාන් මාංශ අරගෙන එන්නේ නැත්තම් 3:50කට පාන් ගිරියක් අරන් ආවේ එතකොට ඔය පුද්ගලයා පාරේ එයාගේ ජීප් එක ගෙනගා එයා වරෙන් යන්න එයාට වෙලා ඉන්න මම අම්මා අපේ අම්මා වැඩ ඇරලා යනකම් ඔතනට වෙලා ඉන්න සමහරක් වෙලාවට පාරයින් වෙලා එතකොට මට හොඳට මතකයි පාරෙන් එහා පැත්තට ඇවිල්ලා අත් දෙක මෙහෙම කරගෙන බලාගෙන ඉන්නවා වාහනේ නැග සංජීව. එතකොට අපි දන්නේ නැහැ මේ බැද්ද ගන්න සංජීව කියන එක අපි දන්නේ නැහැ. මොකද ඔතන මෙහා පැත්තේ මැලිබන් නිවසට එනවා පාමංකඩ අශෝක. මං හිතන්නේ ඒ ආවේ සංජීවලව ටකල් කරන්න තමයි. ඒ කතාව මම පස්සේ දවසක් කියන්න. ඒක ලස්සන කතාවක්. ඒක මම මේ මෑතක ලිව්වා. ඉතින් ඔය එක දවසක් ඔය සංජීව පහු වෙනකොට තවත් එක්තරා තරුණියක් එක්ක ඔතන යන්න එන්න පටන් ගන්නවා සුදු ලස්සන කෙනෙක්. ඉතින් ඕක හැමදාම මේ දෙන්න වැඩ ඇරලා එනවා මම අපි දකිනවා. ඉතින් එක දවසක් ඔය සිරිසිය කියලා කෙනෙක් හිටිය යාට ලාදුරු වැදිලා යාගේ ඇඟිලි කොටයි. එයා ජීවතුනේ තනියම. ඉතින් එයාගේ ඇඟිලි හැලිලා තිබ්බේ. එයා හැමදාම එයාගේ ගෑම් වේලට ඇලෙන් මාළු අල්ලනවා. අපි දාගෙන ඉන්න අපිට අහුවෙච්ච මාළු එක්ක නැහැ. එයා මාළු අල්ලනකොට ඉතින් අපි පාළමුඩට බලාගෙන ඉන්නවා. එයාට සෑහෙන්න මාළු හවු වෙනවා. ඉතින් සිරිසිය මාළු අල්ලනවා මේ පැත්තේ කොනේ මම ඔයගොල්ලන්ට පෙන්නුවා ඒ පළවෙනි වීඩියෝ එකේ. ඒ එක්කම තව පුද්ගලෙක් එක්ක සංජීව වෙනවා. ඇවිල්ලා අපිව පාස් කරන් ගිහිල්ලා ආයි මගෙන් අහනවා කෙනෙක්ගේ නමක් කියලා මේ අහවල් කෙනා මෙතනින් ගියාද මල්ලි කියලා. හරි මම කියනවා නෑ තාම ගියේ මට හම්බුනේ නම් නෑ අපි ඇවිල්ලා ගොඩක් වෙලා ඉන්නවට දැක්කේ නම් නෑ කියලා. ආරයිට් හරි බොහොම ස්තුතියි කියලා ඉනාවිලා එතන නාගහක් තිබ්බා. ඒ නාගහයට වෙලා මෙයා හිටියා. පැය කාලක් පැය භාගයක් විතර ඉන්නකොට අදාලා කෙනා ආවා. ඒතකොට එයාත් එක්ක කතා කර කර ආපහු ඒකට ගියා. දැන් ඔතන අපි බෝල් ගහනකොට අපේ හිටියා ඩයල් එකක් හරි ඕන තැනක රින්ගනෝ ආයි ඕන සෙට් එකක සෙට් වෙන කෙනෙක් සමන ඔය සමන තමයි කැරම් ගහන්න නිතර මොදන්ට ගියේ මොකද හොඳ කැරම් බෝඩ් එකක් තිබ්බ ඔක ඇතුළේ ඉතින් මෙයා කැරම් සෙල්ලම් කරන්න ඔතනට සෙට් වුණා
අපි කවුරුත් ගියේ නැහැ. ඉතින් ඔය ධම්මිකල සෙට් එකත් එක දාරක් උඩට බහැලා තිබ්බා. මට හොඳට මතක අපි ක්‍රිකට් ගහන දිහාම හොඳට බලාගෙන හිටියා. මම හොඳට දැක්කා. ඒ කියන්නේ පසු කාලීනව අපි මම මේ වසර 18ක් 36 පාතාලය ගැන හොයාගෙන යන ගමනේදී තමයි ඔය කරුණකින් එක මට අනාවරණය වුණේ. කවුද එතන ටාව සෙට් එකෙන් ගියාම එතන වැන් හිටියේ මොකටද? අවියාවිද කොච්චර තිබ්බද? මොකද ඔය සංජීවගේ මරණයෙන් පස්සේ එතන තිබිලා අවියාවිද වගේකුත් හම් වෙනවා. සොයා ගන්නවා. ඉතින් ඒකේ තාම වහලා දාලා තියෙනවා. ඔක තාත්තා සංජීවගේ තාත්තා ඉන්න කාලේ මීට අවුරුදු 4කට විතර කලින් ඇවිල්ලා කලින් හැම අවුරුද්දේ පාර කියලා සුද්ධ කරනවා. තාත්තා නැතුව නම් එතන අවුරුදු 4කට කලින් අම්මා සංජීවගේ මිනිහකටවත් ආවේ නැහැ. මම ඇත්තටම තාමත් හොයනවා මේ බද්දගෙන සංජීවගේ අම්මව. ඔය එකම එක වොයිස් කට් එකක් මම දකිනවා මේ YouTube එකේ දාලා තියෙනවා. මම තමයි බද්දගෙන සංජීවගේ අම්මා කියලා එයා කියනවා. වයස අවුරුදු 80 විතර යන ආච්චි අම්මා කෙනෙක් දැන්. ඒ කියන්නේ වයසයි ඒ අම්මා. කවුරුනේ දන්නවනම් ඇය සිටින තැනක් මට පුළුවන් නම් ඇයව සම්බන්ධ කරලා දෙන්න. මොකද ගොඩක් දේවල් තියෙනවා මට ඇයගෙන් දැනගන්න. සහ ඇයගෙන් ලබා ගැනීමට මට විශේෂ දෙයක් තියෙනවා. මම ඒක තාම හොයනවා. හරි. අපි යමු කතාවට. ඔහොම ඉන්න අතරතුර ඔය සංජීව කියන පුද්ගලයා ඔතන යන වෙනෝ නිතරම. එක දවසක් එක පාරටම පොලිසියෙන් වට කරනවා මේ නිවස. කවුරුත් නැහැ. මොකද ඔය සෙට් රැට නිදාගන්නේ පන්සලේ. පන්සලේ උඩ තිබ්බා මේ බුදුගේ ඔය බුදුගේ වටේට තමයි නිදාගන්නේ. මොකද රැට ඔතන ඉන්නේ නැහැ. මාර සෙට් එකක් ඉන්න කොල්ලෝ 40ක් 30ක් 40ක් අනිවාර්යෙන් ඉන්නවම තමයි ඒ গিදර. ඉතින් ඔය සංජීවට ලොකු ලොකු ප්‍රශ්න ගොඩක් පසු කාලිනව එනවා. අපි ඒ ගැන පස්සේ කතා කරමු. එක පාට මතට බොඩි එකක් එනවා ඔය গিදරට. කවුද දින්නවන්න මොකද උනේ කියන එක දන්නේ නැහැ. පැය 4ක්වත් গিදර බොඩි එක තියන්නේ නැහැ. එහෙම වහගෙන දාගෙන අරගෙන යනවා. කොහෙටද ගෙනිච්ච කියන එක අපි ඒ වෙනකොට දන්නේ නැහැ. ඒකට ගෙනිහිල්ලා තිබ්බේ ඔය ඇයගේ සංජීවගේ විරියක් ගර්ල්ෆ්‍රෙන්ඩ් එකලා හිටපු වැනිසගේ කෙනා. ඇය තමයි පොඩි එක අරන් ඇවිල්ලා මේ බෙද්ද ගන්න කලත් භූමිදාන කරලා තිබ්බේ. එතකොට ඕක තමයි කලුතර උතුරේ අපි දැනුවත් සිදුවෙච්ච කතාව. කෙටියෙන් තව බොහෝ දේ තියෙනවා පැවිසීමට. නමුත් යම් යම් සීමා සහිත නිසා ඒවා මට මෙතන පවසන්න බෑ. ඉතින් ඒවට අපි යටත් වෙලා ඉන්නේ පැන්නේ විදියට. ඉතින් ඒක නිසා අපි කතා කරමු ඉතුරු ටික. ඔය සංජීවට බැද්ද ගන්න සංජීවව නැත්නම් හිරාන් ධනුෂ්කට විරුද්ධ චෝදනා ගොඩක් එල්ල වෙනවා. පළවෙනි චෝදනා තමයි අනෝජා වීරසිංහ මහත්මියගේ නිවසර ගිනි දැවීම. දෙවන චෝදනාව රූකාන්ත චන්ද්‍රලේකා මහත්මියට මරණ තර්ජනය කිරීම. කොණ්ඩේ කපලා පෙට්‍රල් දාලා ගිනිත් යන්නේ ගිහිල්ලා පාර දීලා ලොකු විජුම්බරයක් හදලා වෙලා තිබ්බා. රයිනි ජාරුකා ගුණතිලකට මම මැසේජ් කරා. ඒගොල්ලෝ බයයි මේ වගේ කියන්න. ඒවට බුද්ධ රිප්ලයි එකක් ආවේ නෑ මට. ඉතින් බලමු ඉදිරියේ දිනකදී ඔවුන්ව සම්බන්ධ කරගන්න මම බොහෝ විට උත්සාහ කරනවා. අනෝජ වීරසිංහ මහත්මිය ඔබ හම්බෙන්න ගියා. ඒවම පසුව දැනු දෙන්න. එතකොට රෝහණ කුමාර ඝාතනය එහෙම පිටින්ම බැර වෙන්නේ බැද්ද ගන්න සංජීවට. එතකොට ධම්මික අමරසිංහ චුට්ටව ඝාතනය කරන අවස්ථාවේ චුට්ටගේ ඔළුව ගෙනියන කෝට්ටේ හන්දියේ ඉඳලා මාදම් පිටි කනතට ගෙනියන PST ඩෙන්ටිටි භාවිත කරලා එය නිර්බාධිත චෙක් පොයින්ට් එකෙන් චෙක් කරන්න නැතුව අරන් සංජීව උදව් කරනවා. ඒක මගගීමෙන් කියන දෙයක්. ඒක ගොඩක් අය අන්න දෙයක්. ඉතින් ඔය විදිහට සංජීව ගොඩක් අපරාධ ලංකාවේ ලයිසන් අරගෙන කරන්න පටන් ගන්නවා. ඉතින් එක්තරා අයෙක්ගේ කීමට තමයි ඉතින් මේ ඔය දේවල් කරන්නේ. එක්තරා අයෙක්ගේ කීමට ඉතින් ඔහොම යනකොට එක්තරා අවස්ථාවක බැද්ද ගන්න සංජීව වෙඩි තබා ඝාතනය කරනවා. ඒ වෙඩි වදින අවස්ථාවේ ඝාතනය වෙලා තිබ්බ වාහනේ ඇතුලේ පාස්පෝර්ට් දෙකක් තිබිලා හම්බ වෙනවා. ඒකම බ්‍රවුනින් වර්ගයේ රාජකාරී ගිනියවි PSD හැඳුනුම්පත. ඒ වෙනකොට රාවයක් නැගිලා තිබ්බා බැද්ද ගන්න සංජීවව. ඒ තමා ඒ තනතුරෙන් අයින් කරලා තිබ්බා කියලා. නමුත් ඒ වෙනකොටත් ඔහුගේ ළඟ මේ ඩෙන්ටිටි තිබිලා තියෙනවා.
එතකොට මුදල් දෙමිලා තියනවා. ඌට පිටුපසින් තමයි පහර එල්ලලා තියෙන්නේ. නමුත් දම්බිකමර සිංහට තමයි මේක බැර වෙන්නේ. ඒක ලොකු කතාවක්. ඒක පසු වෙලාවක අපි සම්පූර්ණ ඝාතනය ගැන කතා කරමු. දැන් අපි මෙහෙම ඔළුවවත් දෙන්න. බද්දගාන සංජීව ඝාතනය කරේ දම්බික අමරසිංහගේ අතින් නෙවෙයි. ඒක තවගේ කිමින් කියන්නේ. පිටිපස්සේ සිටි ඝාතනයේ පිටිපස්සේ සිටපු මහමලකරු දම්බික නමුත් වෙඩි දබන්නේ දම්බික අමරසිංහට. හොඳයි. තවත් අලුත් වැඩසටහනකින් අපි හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්. කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඔගොල්ලෝගේ අදහස් යෝජනා චෝදනා ඔක්කොම පල්ලෙහාට කමෙන්ට් කරන්න. මේ පහලින් දිස්වන දුරකථන අංකයට අංක දෙකේ ඕන එකකට ඔගොල්ලෝ 2015ට පෙර පැවති ලංකාවේ බස්නාහිර පළාතේ සක්‍රිය වුණු පාතාලය ගැන ඔබගේ අදහසක් තියෙනවා නම් ඔබගේ අත්දැකීමක් තියෙනවා නම් මාකට පාපචාරණ කරන කැමති නම් දැනුම් දෙන්න. ඔබගේ රාස්වාමි 100% සුරකීමට මා පොරොන්දු වෙනවා. එදා මම ගියා හොයාගෙන බද්දගාන සංජීවගේ අම්මව. මොකද ඔය දූව පාරේ බද්දගාන දූව පාරේ කොනේම නිවසක තමයි ඔවුන් ජීවත් වෙලා සිටියේ. ඒ වෙනුවට ඒ නිවස විකුණලා ඒගොල්ලෝ ඔහුගේ අක්ක කෙනෙක් ජීවත් වෙනවා. නමුත් ඇය තොරතුරු ලබා දීමට කැමති නැහැ. අම්මා කිසිම සම්බන්ධතාවයක් ඒගොල්ලොත් එක්ක පවත්වන්නේ නැහැ. අම්මා වෙනම ජීවත් වෙන්නේ. අතර ජීවත් වෙනවා කොහෙද කියන දේ දන්නේ නැහැ. රට ඉඳලා තින්නේ හොඳ රටක මම ඉංග්‍රීන්දෝ ඉඳලා තින්නේ. ස්වීඩන් හරි ඉංග්‍රීන්ද හරි ඔය වගේ රටක හොඳ රටක ඉඳලා ඇවිල්ලා තින්නේ. සංජීවගේ මිනිහටවත් අම්මා සහභාගී වෙලා නැහැ. පෞලින් අයින් කරලා ඉඳලා තියෙන සංජීව අම්මා මොකද වැරදි පාරේ ගියපු නිසා. ඉතින් ඕක තමයි කතාව. අවිගත්තු අනිවාර්යෙන් අවියෙන් නැසනවා. කොච්චර රාජ්‍ය බලයක් නෙමෙයි මොනා තිබුණත් අන්තිමට බද්දගාන සංජීවට සිදු වුණේ අඩි 6ක් යට සාමදානයේ සත විසිටින්න. කොච්චර කෙලිකාරකම් කරත් කොච්චර මිනිස්සු තාඩන පීඩන කරත් රාජ්‍ය බලය අවභාවිතා කරමින් කොච්චර මංකොල්ල කෑම මිනිමරුන් ඝාතන සිද්ධ කරත් ඒ කිසිවක් ඔහුට සැප සම්පත් භුක්ති විඳීමට බද්දගාන සංජීවට හම්බුනේ නැහැ. ඕක තමයි යථාර්ථය. අවිගත්තු අවියෙන් නැසති එනවා කනවා යනවා කියන වචන තුන කවදාවත් බොරු වෙන්නේ නැහැ. ඒක තමයි මේ පාතාලය කියන එකේ රෝල චක්‍රය. ඔය චක්‍රයෙන් පිට බොහොම අතලොස්සක් තමයි ගිහිල්ලා පිටරටවල් වල සැටල් වෙලා ජීවත් වෙන්නේ. නමුත් ඒගොල්ලෝගේ මෙතනට හර්ධ සාක්ෂියට එකඟව ඒගොල්ලෝ ජීවත් වෙන්න බෑ. රෑට ඒගොල්ලන්ට නිින්ද යන්නේ නැහැ. කරපු පව මතක් වෙනවා. නමුත් ඒවට යම් 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 දේවල් සිද්ධ වෙනවා. ඉතින් ඔවුන් නිතරම මෙතනිනුයි සෑහෙන විඳවනවා. ඒක නිසා මට කියන්න තියෙන තරුණ ප්‍රජාවට කවදාවත් පාතාලය නැමැති අකුරු හතරට සම්බන්ධ වෙන්න එපා. එය මිරිඟුවක්, එය මිත්‍යාවක්, එය එළියේ දකින කෙනාට බොහොම රසවත්. නමුත් ඒක කන කෙනා දන්නවා ඒකේ තියෙන තිත්ත, ඒ කියන්නේ නිරස කොච්චරද කියන එක. එහෙනම් අලුත් ප්‍රසාරණකින් අපි හමු වෙමු. ස්තුතියි. සුබ දවසක්.